නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ක්‍රීඩා පක්ෂ තෝරාගත්තේ අපේ දේශපාලන කටයුතු සඳහා මේ ප්‍රධාන ධාරාවන්ගේ පවතින යම් යම් ඒ අසිෂ්ඨ ක්‍රමවේද අපිට ගම්මේ නොවිච්ච නිසා ඒ ප්‍රධාන පක්ෂවල වලින් අපිට ලැබෙන වරදාන වරප්‍රසාද සියල්ල පසකලා තමයි අපි මේ කුඩා පක්ෂ තෝරාගත්තේ අපේ දේශපාලන ව්‍යාපාරය සඳහා, විශේෂයෙන් මේ රට වෙනුවෙන් පෙනී සිටීම සඳහා. අද වෙනකොට ඉතාමත්ම ඛේදනීයයි චත්තය, ප්‍රධාන ධාරාවන්ට ඔබ්බට ගිහිල්ලා අවම ප්‍රජාතන්ත්‍රවාදයේවත් අවම සදාචාරයේවත් ක්‍රියාත්මක කරන නැති තත්ත්වයක් අද මේ කුඩා පක්ෂවල තියෙනවා. ඔබ තමුන් වහන්සේලා දන්නවා මේ වෙනකොට ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපති වර්ණය සඳහා මහේස් සේනානායක මහත්තයා පත් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ වෙනකම් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමවත් රැස් කළ මේ කාරණාව කියලා නැහැ. පක්ෂයේ නායකයන් විසින් සමාජිකයෝ තියා පක්ෂයේ අපේ ඉන්නවා රාජසභා මන්ත්‍රීවරු 10 දෙනෙක්. මේ රාජසභා මන්ත්‍රීවරු 10 දෙනාටවත් කැඳවලා නෙමෙයි මේ තීන්දුව අරන් තියෙන්නේ. අපි ගත්තොත් පෞද්ගලික සමාගමකුණත් මීට වඩා විනයක් තියෙනවා. පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය තවත් සමාගමකට ඒ පෞද්ගලික සමාගම වික්කයන් පස්සේ හිටිය අධ්‍යක්ෂක මණ්ඩලයේ අඩුම ගානේ සේවක පිරිසවත් කැඳවලා අපි මේ සමාගම වික්ක මෙතෙක් කල් ලබා දුන්න සහායකට ස්තුතිය කියලා රැස්වීමක් තියෙනවා. ඒ වගේම අලුත් අධ්‍යක්ෂක මණ්ඩලය අපි මේ දැන් නව අධ්‍යක්ෂක මණ්ඩලය හෙට ඉඳලා අපි සහයෝගයෙන් වැඩ කරගෙන යමු කියලාවත් අඩුම ගානේ රැස්වීමක් තියලා කියනවා. ඒක තමයි අවම සදාචාරය. හැබැයි මේ ජාතික ජනතා පක්ෂය කියලා කියන්නේ පෞද්ගලික සමාගමක් නෙමෙයි. මේක පොදු දේපළක්. එතකොට මේ ජාතික ජනතා පක්ෂයේ අවම සදාචාරයවත් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉස්සර අපි කිව්වේ මොකද්ද? ඒ කඩේ බඩු ෂුවර් නැහැ, මේ කඩේ බඩු ෂුවර් නැහැ කියලා. අද අපිට අකමැත්තෙන් හෝ කියන්න වෙලා තිනවා ඔක්කොටම වඩා අපේ කඩේ බඩු ෂුවර් නැහැ කියලා. මොකද අපේ කඩේ බඩු ෂුවර් නැහැ කියලා තියෙන්නේ අපේ කඩේ ඉන්නේ මුදලාලි විතරයි, කැෂියරගේ මුදලාලි විතරයි. බඩු ඕඩර් කරන්නේ තව පුද්ගලයෝ ටිකක්. බඩු ගෙන්නන්නේ තව පුද්ගලයෝ ටිකක්. බඩු විකුණන එක විතරයි අපි කරන්නේ. අපේ පක්ෂ නායකත්වයේ විසින්. එතකොට අපිට අද රටට කියන්න වෙලා තියෙනවා ඔක්කොටම වඩා අපේ කඩේ බඩු ෂුවර් නැහැ කියලා. අපි දකින විදිහට මේක විශාල කුමන්ත්‍රණයක්. මේ සිද්ධ වෙන්නේ මේක රට රහිත කරයි. පැහැදිලිව මේ සිදු වෙන කුමන්ත්‍රණය රට රහිත කරයි. කුමන්ත්‍රණ තුලින් කවදාකවත් රටට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ඉතාමත් සැලසුම් සහගතව සිවිල් සංවිධානයයි කියාගන්න එක එක තානාපති කාර්යාල වලින් වරප්‍රසාද ලබන පිරිසක් එකතු වෙලා ගත්තා වූ තීන්දුව තීරණය. මිසක් මේක පක්ෂයේ සමස්ත සමාජිකයන්ගේ හා සමස්ත ආසන සංවිධායකවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ තීරණයක් නෙමෙයි. එතකොට මේ තුලින් මේ රට තවත් ආගාධයට ඇද දැමීමේ ප්‍රයත්නයක් තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. කොහෙන් හෝ විදේශ තානාපති කාර්යාල හරහා විදේශ ආයතන හරහා ලැබිච්ච මුදල් වලට කෑදරකමේ ගත්තා වූ තීන්දුව තීරණයක් තමයි මේ තියෙන්නේ. විශේෂයෙන්ම දැන් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික ජනතා ව්‍යාපාරය NPM එක. මේක ජාතික ජනතා ව්‍යාපාරය නෙමෙයි ජාතිය පාවාදීමේ ව්‍යාපාරය. අපි දකින විදිහට. මොකද මේක ඉන්නවා රාජ්‍ය සේවයේ ඉන්නකම් ජනතාව අපහසුතාවයට පත් කරලා දැන් මේ රටගෙන යම් කිසි අමුතු කැක්කුමක් ඇති වෙලා වැඩ කරන පිරිසක් රාජ්‍ය සේවයේ ඉන්නකම් මේ පොදු ජනතාව අපහසුතාවයට පත් කළා. රාජ්‍ය සේවයේ ඉන්නකම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා තමයි මේ දේශපාලත්‍යයන් ගාවට ජනතාව තල්ලු වුණේ. දැන් මේ පෙන්ෂන් ගිහිල්ලා කරන්න වැඩක් නැතිකමට ඔන්න දැන් රට මතක් වෙලා තියෙනවා. එතකොට මේ කාටවත් පෙන්ෂන් ගිහිල්ලා නිකන් ඉන්න බැරි වට කරන වැඩවලට උදව් කරන්න අපි ලෑස්ති නැහැ. අපි පැහැදිලිව නැවතත් කියනවා අපි වැඩ කළේ රට වෙනුවෙන්. මේ වෙනකොට මං හිතන්නේ පක්ෂයේ විසින් ජාතික ජනතා පක්ෂයේ මලගම සන්නිටුවන් කළා අමාරා ඉවරයි. අපි ආවේ අද පාංශු කුලී දීලා යන්නේ අකමැත්තෙන් වුණා. ඒක කියන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට මේ මන්ත්‍රීකම්වත් කිසිවක් ලොකු නැහැ. හෙට මේක දීලා යනවා. හෙට මේක දාලා යනවා. අපි කිසි ලෙසකින්වත් මේ රට පාවා දෙන වැඩවලට උදව් කරන්නේ නැහැ. Breaking.lk